චන්ද්‍රයා කියන්නේ අපගේ පෘථිවියට සිටින එකම උපග්‍රහයා බව ඔබ සියලුම දෙනා හොඳින්ම දන්නවා. ඉතින් අපගේ චන්ද්‍රයා සම්පූර්ණ භ්‍රමණය වන වීඩියෝවක් මීට පෙරවා දැකලා තියෙනවද? මේ ඔබ දකින්නේ මේ ආකාරයට චන්ද්‍රයා භ්‍රමණය වන වීඩියෝවක් NASA ආයතනයේ ලූනා රෙකනිසන්ස් ඕබිටර් යානය මගින් ලබාගත් ඡායාරූප එකතු කරමින් නිර්මාණය කර තිබෙන ආකාරයයි. සැබවින්ම ඔබට පෘථිවියෙන් චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම භ්‍රමණය වන වීඩියෝවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද චන්ද්‍රයා පෘථිවිය සමග ගුරුත්වයෙන් නකුළු වැටී පවතින නිසා චන්ද්‍රයාගේ එක් දිශාවක් පමණක් නිතරම පෘථිවියට හැරී පවතිනවා. මේ දේ සිද්ධ වෙන්නේ චන්ද්‍රයාගේ පරිභ්‍රමණ වේගයත් භ්‍රමණ වේගයත් එක හා සමාන වීම නිසායි. මේ නිසා චන්ද්‍රයා කිසිසේත්ම භ්‍රමණය වන ආකාරයක් පෘථිවිය සිටින අයෙකුට නිරීක්ෂණය කරන්නට බැහැ. නමුත් අභ්‍යවකාශයට ගියොත් මේ නිරීක්ෂණය කරන්නට පහසුවෙන්ම පුළුවන්. ඉතින් එම ආකාරයට තමයි චන්ද්‍රයා වටා මේ මොහොත වන විටත් කක්ෂගත වී පවතින LRO අභ්‍යවකාශ යානයට මේ නිරීක්ෂණය කරන්නට හැකියාව ලැබුණේ. ඉතින් චන්ද්‍රයා ගැන මතක් කරද්දී මේ මොහොත වන විටත් චන්ද්‍රයා මත ක්‍රියාත්මක වෙමින් පවතින චීන අභ්‍යවකාශ යානාවක් තිබෙනවා. ඒ ගැන ඔයාලට දැනගන්න ඕන නම් මේ වීඩියෝ එකට දැන්ම ලයික් එකක් දාන්න. චීනයේ චැංගි 6 මෙහෙයුම මගින් ගෙන ගිය ලෑන්ඩර් යන්ත්‍රය චීනයේ බෙයිජින් වේලාවෙන් ඊයේ උදෑසන 6:23ට පමණ සඳ මතු පිටට සාර්ථකව ගොඩ බැස්සා. මේ ඔබට පෙනෙන්නේ චැංගි 6 මෙහෙයුම මගින් ගෙන ගිය ලෑන්ඩර් යන්ත්‍රය චන්ද්‍රයාට ගොඩ බසින මොහොතේ ලබාගත් වීඩියෝ දර්ශනයක්. මේ මෙහෙයුම අනෙකුත් චීන මෙහෙයුම් වලට වඩා විශේෂිත මෙහෙයුමක්. මොකද මේ මෙහෙයුම තමයි චන්ද්‍රයාගේ අඳුරු පැත්තෙන් සාම්පල් එකතු කරගනිමින් නැවත පෘථිවියට ගෙන එන පළමු චීන මෙහෙයුම වන්නේ. ඉතින් චන්ද්‍රයා මතර ලෑන්ඩර් යන්ත්‍රය සාර්ථකව ගොඩ බැස්ස වගේම සාම්පල් ටිකත් ඔවුන් සාර්ථකව පෘථිවියට අරගෙන ඒවි කියලා අපි බලාපොරොත්තු වෙමු. තාරකා විද්‍යාඥයින් කලුකුවර සම්බන්ධව නව සොයා ගැනීමක් සිදු කරන්නට පසුගිය දිනක සමත් වුණා. ඉතින් ඔබ දන්නවා ඇති කලුකුවර ප්‍රධාන වශයෙන් වර්ගීකරණයන් 4කට බෙදා දක්වන්න පුළුවන් කියලා. දැන් මේ ඔබට පෙනෙන්නේ එලෙස කලුකුවර බෙදා දක්විය හැකි ප්‍රධාන ආකාර 4යි. මේ 4නොත් අවසන් කලුකුවර වර්ගය වන ප්‍රයිමෝඩියල් බ්ලැක් හෝල්ස් නැතිනම් ප්‍රාථමික කලුකුවර කිසිම විද්‍යාඥයෙක් දැනට සොයාගෙන නැහැ. මේ සම්පූර්ණයෙන්ම මනක්කල්පිත කලුකුවර වර්ගයක් පමණයි. නමුත් මෙවැනි කලුකුවරයන් පවතින්න පුළුවන් කියලා විද්‍යාඥයින් මතයක් පවතිනවා. මේ අතරින් මේ නව අර්ථකථන ඉදිරිපත් කර තිබෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ කලුකුහර නැතිනම් අතරමැදි ස්කන්ධ කලුකුහර වන ඉන්ටර්මීඩියට් මාස් බ්ලැක් හෝල්ස් ගැන. රාත්‍රී හස නිරීක්ෂණය කරන විට තරුපකුරු ඔබට ඕනෑ තරම් පෙනිලා ඇති. ඉතින් මේ තරුපකුරු ගෝලාකාර ස්වරූපයකින් දක්නට ලැබෙන නිසා තමයි මේවා ගෝලීය තරුපකුරු ලෙසත් හඳුන්වන්නේ. මීට අමතරව ගෝලීය ස්වරූපයක් නොදක්වන විවෘත තරුපකුරුත් රාත්‍රී හසේ ඕනෑ තරම් දැකගන්න පුළුවන්. තාරකා විද්‍යාඥයින් දැනට අනාවරණය කරන්නේ කලින් මම සඳහන් කරපු මධ්‍යම ප්‍රමාණයේ කලුකුහර නැතිනම් අතරමැදි ස්කන්ධ කලුකුහර මෙවැනි ආකාරයේ ගෝලීය තරුපකුරු මැද පැවතිය හැකි බවටත් ගෝලීය තරුපකුරු මැද ඒවා නිර්මාණය වීම සිදුවන බවටයි. ඉතින් ඒ බොහෝ විට සත්‍යයක් වන්නත් පුළුවන්. මොකද තාරකාවන් විශාල ප්‍රමාණයක් යම් වස්තුවක් වටා කක්ෂගත වී සිටින ආකාරයටයි පෘථිවිය සිටින අපට නිරීක්ෂණය වන්නේ. නමුත් ඒ කක්ෂගත වන වස්තුව නිශ්චිතවම අතරමැදි කලුකුහරයක් යැයි ප්‍රකාශ කිරීමට විද්‍යාඥයින් හට තවමත් සාක්ෂි හමු වී නැහැ. දැවැන්ත තාරකාවක් විනාශ වී යාමේදී තාරකා ස්කන්ධ කලුකුහර බිහිවන බව විද්‍යාඥයින් නිශ්චිතවම මේ වන විට දන්නවා. ඒ වගේම මෙවැනි ආකාරයේ සූර්ය ස්කන්ධ කලුකුහර විශාල ප්‍රමාණයක් එකතු වීමෙන් සහ මන්දාකිනි ඒකාබද්ධ වීමෙන් සුපර්මැසිව් කලුකුහර බිහිවන බවත් තාරකා විද්‍යාඥයින් සාක්ෂි ගොනු කර තිබෙනවා. නමුත් තවමත් අතරමැදි කලුකුහරයන් බිහිවන්නේ කොහොමද කියන එක නිශ්චිත වශයෙන් ඔවුන්ට ඔප්පු කරන්න තරම් සාක්ෂි හමු වෙලා නැහැ. මේ නිසා මෙවැනි අතරමැදි කලුකුහරයන් බිහිවන ආකාරයේ සෙවීමට දැන් තාරකා විද්‍යාඥයින් පිරිසක් කටයුතු කරමින් පවතිනවා. විද්‍යාඥයින් ස්කන්ධයන් ඇස්තමේන්තු කර තිබෙන ආකාරයට තාරකා ස්කන්ධ කලුකුහරයක ස්කන්ධය පවතින්නේ සූර්යාගේ ස්කන්ධය මෙන් දස ගුණයේ සිට සිය ගුණය දක්වා පමණයි. ඒ වගේම සුපර්මැසිව් කලුකුහරයක ස්කන්ධය තාරකා විද්‍යාඥයින් දක්වන්නේ සූර්යාගේ ස්කන්ධය මෙන් මිලියන සහ බිලියන ගුණයක් ලෙසටයි. අතරමැදි කලුකුහරයක ස්කන්ධය සූර්යාගේ ස්කන්ධය මෙන් සිය ගුණයේ සිට දසදහස් ගුණය දක්වා පවතිනවා. මේ ආකාරයට පසුගිය 2012 වසරේදී ශීරපතේ මධ්‍යයට ආසන්නෙන් සූර්ය ස්කන්ධ 1300ක් පමණ වන අතරමැදි කලුකුහරයක් වටා පරිභ්‍රමණය වන
තාරකාවන් හතක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වුණා. නමුත් එම සොයා ගැනීමෙනුත් අතරමැදි කලුකූරයක් බිහිවන ආකාරය නිශ්චිතවම සොයා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. දැන් තාරකා විද්‍යාඥයින් සුපිරි පරිගණකයන් භාවිතයට ගනිමින් ගෝලීය තාරකා පොකුරවල තාරකාවන් අධ්‍යයනය කරමින් සහ අතරමැදි කලුකූරයන් ඒවා අතර බිහිවන ආකාරය ගැන සෙවීම් සිදු කරනවා. ඉතින් ඇත්තටම අතරමැදි කලුකූරයන් බිහිවන්නේ කොහොමද කියන එක තවමත් ප්‍රහේලිකාවක්. ඉතින් ඔයාට මේ ගැන හිතන දේත් පහතින් කමෙන්ට් එකක් දාන්න. පසුගිය ජුනි 1 වෙනිදා බෝයින් සමාගම විසින් නිර්මාණය කරන ලද ස්ටාර්ලයින් අභ්‍යවකාශ යානය ගගනගාමීන් සහිතව නැවතත් දියත් කිරීමට සූදානම් වුණා. නමුත් මෙදිනත් මෙහෙම දියත් කිරීම අත්හිටු වීමටයි සිදු වුණේ. මොකද ඇට්ලස් 5 රොකට්ටුව දියත් කිරීම සිදු කරන ග්‍රවුන්ඩ් ලෝන් සිස්ටම් එකේ පරිගණකයක මෘදුකාංග දෝෂයක් හේතුවෙන් මේ මෙහෙම අත්හිට වීමට සිදු වුණා. මේ අනුව රොකට්ටුව දියත් කිරීමට විනාඩි 2ක පමණ කාලයක් තිබියදී තමයි රොකට්ටුව දියත් කිරීම නවතා දැමුවේ. ඉතින් කලින් වගේම නැවතත් ගගනගාමින් දෙදෙනා ස්ටාර්ලයින් යානයට ඇතුළු වෙලා ආයෙත් බසින ආකාරය අපිට හොඳින්ම දැකගන්න ලැබුණා. ඉතින් මේ වෙද්දී මේ සියලුම ගැටලු निराකරණය කර තිබෙන නිසා රොකට්ටුව මේ මාස 5 වෙනිදා දියත් කිරීමටයි නියමිත. සියල්ල සාර්ථකව සිදු වුණොත් ඇට්ලස් 5 රොකට්ටුවකින් ගගනගාමින් ගමන්ගත් පළමු අවස්ථාව මේ වෙනවා. ඒ විතරක් නෙවෙයි ස්ටාර්ලයින් අභ්‍යවකාශ යානය සමග ගගනගාමින් ගමන් කරන පළමු මෙහෙයුමත් මෙයයි. මේ විදිහට ස්ටාර්ලයින් මෙහෙයුම ජුනි 5 වෙනිදා සිදු වෙද්දී ජුනි 6 වෙනිදාට තවත් විශේෂිත මෙහෙයුමක් සිදුවන්නට නියමිතයි. ඒ තමයි ස්පේස්එක් සමාගමේ ස්ටාර්ෂිප් රොකට්ටුවේ 4 වන පරීක්ෂණ පියාසැරිය. ඉතින් මේ වතාවෙවත් සුපර් හෙවි බූස්ට් එක සොෆ්ට් ලෑන්ඩ් කරાવી කියලා අපි බලාපොරොත්තු වෙමු. මේ මෙහෙයුම් දෙකම දියත් කරන වේලාවන් නිතරම වෙනස් වීමකට ලක් වෙන නිසා මම මේ වීඩියෝ එක තුල ඒ ඉදිරිපත් කරන්නේ නැහැ. මේ ගැන ඔයාලට දැනගන්න ඕනේ නම් අපේ අසිරිමත් විශ්වයේ වෙබ් පිටුව හරහා හෝ එහෙම නැත්නම් අපේ Facebook පිටුවෙන් මේ ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන් වේවි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.